මම ඒ ඡන්දය දිනුවා නම් මම අද මේ ජනාධිපති කරනවා වගේ තුට්ටු දෙකේ 2.50 වැඩ කරන්නේ නැහැ. කරලා ඉවරලා ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ. ජනතා පරමාධිපත්‍ය පාගල දාන්නේ නැහැ. පිස්සු හැදිලා වගේ පාර්ලිමේන්තුව මේ තත්ත්වයට පත් කරන්නේ නැහැ. ඊළඟට UNP එකෙන් දිනලා UNP එකට විරුද්ධව තියෙන ප්‍රධාන පක්ෂයට ගිහිල්ලා ඒකේ නායකත්වයේ බාර අරගෙන UNP එකට එළ එළව ගහන්නත් UNP නායකයයි කකුලෙන් අදින්නත් මම ක්‍රියා කරන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මාව දිනෙව්වා නම් මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි ඊට පස්සේ රට ඉදිරියට ගෙනියන්නේ. ඊට පස්සේ පැරදිලා ගිහිල්ලා මැදමූලනේ ජනේලෙල්ලිලා අඬපු මිනිහා ගෙනෙල්ලා ඒ මිනිහාව නැවත අගමැති කරන්නේත් නැහැ. ඒක හන්දා මම ඒ දිනපු පැත්තේ අගමැතිය ආරක්ෂා කරනවා ඇරෙන්න ඒ වගේ නිර්ලජ්ජිත වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ සුමාන දෙහිකට පාරක් හැමදාම පිට රට යන්නේත් නැහැ. මොකද මම ඇමති කෙනෙක් වෙලා අවුරුදු 2.5යි තාම රජයේ වියදමින් එකපාරක්වත් පිට රට ගිහිල්ලා නැහැ. මම ඇමති කෙනෙක් වෙලා මාස 10ක්ම පාවිච්චි කරෙත් මගේ පුද්ගලික වාහන. එක වතාවක්වත් පිට රට ගිහිල්ලත් නැහැ. ඉතුරු අවුරුදු 1.5 මම ඇමති කෙනෙක් වෙලා හිටියත් ඒත් මම රජයේ වියදමින් පිට රට යන්නේ නැහැ. පුද්ගලික මුදල් වලින් එකපාරක් පිට රට ගියා. ඉන්දියාවෙන් ලැබුණ ආරාධනාවක් මත දේශනාවකට ඉන්දියානු රජයෙන් ගෙවලා මම එකපාරක් පිටරට ගියා. ඊළඟට මම උපන්න දිස්ත්‍රික්කයේ වෙනුවෙන් බිලියන 12ක් දාලා අනිත් දිස්ත්‍රික්කවලට මිලියන 100ක්වත් වෙන් වෙන්නේ නැති වෙනකොට බිලියන 12ක් දාලා ඒ දිස්ත්‍රික්කයේ නගරය පොළොවට සමතලා කරන්න. සමතලා කරලා අඩි 100ක පාරක් හදනවා. ඊට පස්සේ ඒ දිස්ත්‍රික්කයේ තියෙන කුඹුරයායෙන් අක්කර 3000ක් විතර ඉවර කරලා තව අඩි 100ක පාරක් හදනවා. එහෙම කරලා මම උපන් දිස්ත්‍රික්කයට ද්‍රෝහි වෙන්නේ නැහැ. ඊළඟට උදේට එකක් කියලා රෑට වෙන එකක් කියන කටින් කතා කරලා අනිත් පැත්තෙන් කතා කරන දවල් මිගෙල් රෑ ඩැනියෙල් කෙනෙක් වෙන්නේත් නැහැ. තමුන්නාසලා දන්නවා මේ දවස්වල මොකද වෙන්නේ. සාකච්ඡා තියෙනවා, එකක් කියනවා, රෑට වෙන එකක් කරනවා, උදේට වෙන ලියුමක් ගහනවා. ඒ වගේ තත්ත්වයකට මේ රට පත් කරන්නේ නැහැ මං කවදාවත්. ඊළඟට කවුරු හරි කෙනෙක් අල්ලලා පොතක් ලියවලා මාව ගැනම ඒක මගේ දූගේ නම දාලා ජනාධිපති තාත්තා කියලා නම දාලා මගේ දූගේ නමින් පොත ප්‍රකාශ කරන්නේ නැහැ. ඒව කරන්න තරම් පහත් මට්ටමට මං වැටෙන්නේ නැහැ. ලියපු මිනිහාගේ නම දැම්ම නම් කමකුත් නැහැ. ඒ ලියපු මිනිහාගේ තාත්තා කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් ජනාධිපති තාත්තා කියලා ඒ පොතේ නම දාගන්නේ නැහැ. ඊළඟට හැමදාම දිනපතා යන තැන කතා කරන් කරන් තැන පණ බයේ අරය මාව මරයි මෙයා මාව බරයි කිය කිය කොහේ හරි ඉන්න නස්කුණියෙක් අල්ලගෙන උගෙන් අරගෙන ස්ටේට්මන්ට් අරගෙන මම එක එක මිනිස්සුන් කොටු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මම පණ බයේ ජීවත් වෙන්නේ නැහැ. ඒක මානසික ලෙඩක්. ඒක හින්දා ඒ තත්ත්වයට මම පත් වෙන්නේ නැහැ. ඊළඟට රංගේ කියලා ඒ වගේ දුරකථන ඇමතුම් දීදී මන්ත්‍රීවරුන්ට සල්ලි දීදී කොටා බා ගන්න හදන්නේත් නැහැ. ජනාධිපති කෙනෙක් වුණා නම් මම ඒ වගේ ලැජ්ජනීය තත්ත්වයට නම් මං වැටෙන්නේම නැහැ කවදාවත්. ඒක මහා ලැජ්ජනීය තත්ත්වයක්. මන්ත්‍රී කෙනෙකුටවත් නොකළ යුද්ධයක් ජනාධිපති කෙනෙක් තව පවා. ඊළඟට අවසාන වශයෙන් අර මොරගහ කන්ද වගේ ලස්සන තැන් වලට ගිහිල්ලා සංග්ලාස් එහෙම දාගෙන ෆොටෝ ෂූට් කරන්නෙත් නැහැ. මාවත් ළඟින් තියාගෙන මගේ ආර්යාවත් ළඟින් තියාගෙන නළුවෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද නළුවෙක් වෙන්න දැන් අපි කාලේ පැනලා ඉවරයි. ඒක හින්දා මම ඒ වගේ වැඩ වලට යන්නේ නැහැ. ඊළඟට මට ඉල්ලීමක් කරන්න ඕනේ ඔබතුමාගෙන්. අර ඇමරිකාවේ එහෙම තියෙනවා, ඇමරිකාවේ ජනාධිපති අවුරුද්දකට පාරක් සුමාන දෙකක් අර මානසික රෝගීන් පරීක්ෂා කරන රෝහලක ගිහිලා නවත්තනවා. එයා ඇඩ්මිට් වෙලා මොළේ පරීක්ෂා කරගන්න ඕනේ අවුරුද්දකට පාරක්. ඒ වගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔක්කොටම හමුදාපතිවරු. මොකද ඒගොල්ලෝ අර පරමාණු බෝම්බ වගේ ඒවා ක්‍රියාත්මක කිරීමේ බොත්තම් වල යතුරු හැම තියෙන්නේ ඒගොල්ලෝ ගාව. දැන් මෙතන හැම වැරදිලා හරි හැම එකක් තිබ්බනම් බෝම්බේ මගේ පැත්තට හරවලා අනිවාර්යෙන් පුපුරවනවා. ඒක හන්දා අපි මේ මම මේ සියලු දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි ව්‍යවස්ථාව වෙනස් කරලා හරි පනතක් ගෙනෙල්ලා හරි පුළුවන් විදියකට මේ වගේ දෙයක් අපි ඇතුල් කරමු. එතකොට මේකේ පිස්සු රටන්න ගත්තොත් කවුරු හරි රට පාලනය කරන මිනිහෙක් අද තියෙන තත්ත්වයේ රට දානවා නම් අපට හැකියාව තියෙනවා මානසික වෛද්‍යරෙක් ගාවට අරින්න. ඒකන්ද මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් ඒකට නායකත්වය දීලා ඒ වැඩේ කරන්න රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මේ අවස්ථාවේ ඒ වගේ පරීක්ෂාවක් කරගන්න පුළුවන් නම් බොහොම ස්තුතියි.